ුවන් සරණයි අපේ දුවල පුතාල හැමෝටම අද දවසේදීමම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ ශිෂ්ඨාචාරය විෂය හදාරණ දූදරුවන් වෙනුවෙන් තවත් එක් ප්‍රශ්නයකට කොහොමද පිළිතුරු සපයන්න කියලා අද ප්‍රශ්නය තමයි බෞද්ධ කලාකෘති නිර්මාණය කර ඇත්තේ වීතරාගී ආස්්වා දෙයක් පිණස මෙන මේ මාතෘකාවට අදාළව අපි කොහොමද ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නේ කියනෙ එකරි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ කලාකෘති නිර්මාණය කර ඇත්තේ වීතරාගී රසයක් පිණිසය කිය මාතෘකාවයට තේ. පුතේ බෞද්ධ, කලාවන් ගත්තට පස්සේ බෞද්ධ කලා නිර්මාණ ගත්තර පස්සේ මේකද කලා කෘති කියන එකින් අදහස් කරන්නේ කලා නිර්මාණ කියන එකයි එහමත් නැතුව පොත්පත්ම පිළිබඳව පමණක් නෙවෙයි මෙතනදි කතා කරන්නේ. ඒ බවපි විශේෂ වසයෙන්. මතක තියාගන්න ඕනේ. බෞද් බෞද්ධ කලාව කියන වීතරාගී රසයක් ගෙනහලා දෙන දෙයක් කියන කයිමේ කියන්නේ. පුතේ මේ බව බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා අ විශාලා මහනුවර තියෙන චෛත්‍ය නිර්මාණයේදී ඒ චෛත්‍ය වර්ණනාවේදී ඒ බව පැහැදිලි කරනවා. සරලවම ගත්තොත් අපි බලන්න ඕනේ බෞද්ධ කලාව කියල කියන්නේ මොනවද කියලා. බෞද්ධ කලාවට අයිති වෙන්නේ මොනවද කියලා. මොනවද අයිති වෙන්නේ. දාගැප්, ප්‍රතිමා, චිත්‍ර, මූර්ති, කැටයම් ලියවැල්, තොරන්, පුන්කලස් මෙන මේ වගේ විවිධාකාර නිර්මාණසේම විවිධ ග්‍රන් අත් බෞද්ධ කලා නිර්මාණ වසයෙන් දක්වන්නට පුළුවන්කම තියෙනවා. එදකොට පුතමේ බෞද්ධ කලානිර්මා නිර්මාණය වනේම ප්‍රධාන වසයෙන්ම වීතරාගී රසයක් විඳීම පිණිසමයි ඒ කියන්නේ වීතරාගී රසයක් කියලා කියන්නේ කෙෙස් උපදින්නේ නැහැ රාගයක් ඇතිවෙන්නේ නෑ දවේශයක් මෝහොයක් ඇතිවෙන්නේ නැහැ මේවා දැක්කට පස්ස අපිට වෙන්නේ ස්වද්ධාව ඇතිවීම පමණයි ස්පහන්සංවේගය ඇතිවීම පමණයි එනිසා අන්න එවැනි ආකාරයට නිර්මාණය කරපු නිර්මාණ ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒ විතරක්නෙම මේ නිර්මාණදිහා බලල ඇලීම් ඇතිකරගන්නේ නේ ඇලීම් මැතිකරගන්නේ නෑ ගැටීම් ඇැතිකරගන්නේ නෑ ආස්වාදයක් පමණයි මෙතනද විඳින්නේඒ තමයි අවබෝධය පිණිසමයි මේ දේවල් අපි දකින්නේ දකට මෙන්න මේක තමයි බෞද්ධ කලාවේ මූලික අරමුණ එකයන්නේ වීතරාගීරාසය ගෙනදීම කියන එක පැදිලිනේද හරි එනිසා මේ සියලුම දේවල් කරන්නේ ඒ අරමුණ හදවතේතියාගෙන. සමහර වෙලාවට පුතේ වචන දහස් ගණනකින් කියන්න බැරි දෙයක් එකම කැටයමකින් එකම සිතුුවකින් දවනිත කරන්න ජනතාවගේ හිතට ගෙන යන්න පුළුවන්කම තියෙනවා මේ බෞද්ධ කලා නිර්මාණ තුළින් අපේ දුවලපුතාල දැකල තියෙනවා ඇති අපායේ යම් යම් සිතුුවම් අපාය සම්බන්ධ සිතුුවම් නිර්මාණය කරලා තියෙනවා මෙවැනි ආකාරයේ පාපයක් කළොත් ඔබ මෙවැනි ආකාරයට අපාගාමීව දුක් විඳිය විදීමට සිදුවෙනවාය කියන බව නොකයා ඒ පුංචි සිතුුවමකින් අපට පෙන්න තිරෙනවා ගහෙ කුරුහරි කෙනෙක්ලේ පෙරගෙනා ගෙනවා පෙන්වල තියෙනවා. ගස් දෙහක දෙන්නෙක් දැඳරා ගස් දෙක බැඳර එක්කෙනෙක්ව මැදින් කපනවාද පෙන්වලා තියෙනවා. මේක දැක්කට පස්ස අපට හදවතට දවනිත වෙනවා පව්කොලොත් මටත්මන්න මේ දයි ඇති වෙන්නේ. නිසා පවින්ඩ වැලකෙනවා පැහැදිලේනේද හරි ඉළඟ එක තමයි මේ විවිධ මූර්තිී තුළින් තමයි ඒව කළේ විධ චිත්‍ර තුළින් තමයි ඒව කළේ ඒකම තමයි දැම්බලන්නක චිත්‍ර කලාව තුළින් විහාරවල තියෙන චිත්‍ර කලාව තුළින් නිතරම ජනිත කළේ රතියනවෙයි රතියන ධම්ම කාමය මැත්තත ධර්මයට කැමැති බවයි ඇති කරන්නට උත්සාහ කල් ති වනේ.ඒ කොහොමද පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ එන විවිද්ධාකාර බෝසත් චරිත කතා මේ චිත්‍රණය කරලා තිබුණා. එ චිත්‍රයන් දැකීම තුළින් අපේ දුවලැපපුතාලට මතක ඇති. ඇ දන්ෙනවා ඇ දන් දෙෙනකොට ඒ ගැන මොනහැගීමක් දැතිවෙන්නේ. ශාන්තිවාදී ජාතකය චිත්‍රයට නගල තියෙනවා. ඒ ශාන්තිවාදී තාපසතුමා, අත්කාපනවා ඒතුමාගේ අත්කාපනවා ඇස් ගලවනව නහය කපනවා මේ මොනදේ කළත් මෙතුමා ඉර්ෂ්‍යාව ක්‍රෝධයක් තරහාවක් වෛරයක් ඇති කරගත්තේ නැහැ. එනිසාන්න අපේ තුළට අපේ හිතුරට ඇති වෙනවා අනේ පවු් කියන කාරුුණික බව. මේ චිත්‍රයන් තුළින් ඉදිරියට ගෙන හලති වනේ. එනිසා මෙන්න මේ වගේ විවිධ. වචන දහස් ගණනකින් කියන්නට ඕර දෙයක් එක චිත්‍රයකින් ඉදිරියට ගෙනහලා තියෙනවා. ඉටබස් අපි බැලුවත් එළඟට අපිට දකින තියන ප්‍රතිමා ප්‍රතිමා වසයෙන් ප්‍රධාන වසයෙන්ම ලංකාවෙ තියෙන වටිනම ලෝක ප්‍රසිද්ධ ප්‍රතිමාව තමයි අප කියන සමාධි ප්‍රතිමාව කියන්නේ. තොට මෙන්න මේ වගේ නිර්මාණය කරන විධ ප්‍රතිමාවලත් විධ ආකෘති ඉදිරිපත් කරනවා. අපේ දවෙල පුතාල දන්නවා. මේ ප්‍රතිමා. අබේ මුද්‍රාව සමාධී මුද්‍රාව, විතර්ථග මුද්‍රාව, ධර්මචාක්‍ර මුද්‍රාව වරද මුද්‍රාව භූමි ෂ්පර්ශ මුද්‍රාව කියලා විධ මුද්‍රාවලින් නිරූපණය කරනවා. මේ මුද්‍රාවලින් ඇති කරන්නේ ඇත්තටව පහන් සංවේගයක්. මොගද්ද. සමාධී මුද්‍රාවතුළින්, ඉදිරිපත් කිරීමට කැටයම්කරුවා නිර්මාණකරුවා උත්සා කලතිවනීම සිත එකග කරගෙන සිටීමේ ස්වභාවේ එකඟ කරගෙන කොහමද ඉන්න ඕනි කියන එක තමයි මේ පෙන්වල තිවුණේ. ඒකම තමයි අභය මුද්‍රාව කියන මුද්‍රාව පෙදවල පුතාල දන්නවා. ලෝකයේ තියෙන සත්වයාට මේ ලෝක සත්වයාට කරුණා දයාවෙන් යුක්තව, ඒ අයට තියෙන දුක නැති කිරීම සඳහා. භය නැති කිරීම සඳහා. අභය කියන වචන තේරු මේ එකයි. ලෝකවාසි සත්ත්වයාට කරුණාවෙන් බිය නැතිකිරීම සඳහා පිටු ගන්වනවා. එක තමයි මේ අබේ මුද්‍රාවෙන් පෙන්නුම් කරන්නේ. අපිටත් ඒ මඟ යන්න කියලයි මේ කියන්නේ නොකිය කියන්නේ එකයි. විතර්ක මුද්‍රාව මොකක්ද මේ කියන්නේ. විතර්ක මුද්‍රාවතුලින් පැහැදිලි කරන්නේම පුතේ, ය ඔබට යම්කිසි ගැටළුවක් පැමිණියෝත් ඒ ගැටලුවෝ කොහොමද විසඳගත යුත්තේ කියලා තමයි මෙෙන්න්න විතර්ක මුද්‍රාවතුළින් පෙන්නම් කරන්නේ. අපි යම්විදියගින් අපි ගැටලු සහකත සවභාවයක් ැවිල්ලා මේ ප්‍රතිමාව ළඟට ගියෝොත් ප්‍රතිමාවතියෙන්නේ විතර්ක මුද්‍රාව දැක්කෙ හැටියේ අපිට මතක් වෙනවා. මේ ප්‍රශ්නය විසඳගන්න මම උත්සාහ කරන්න ඕනේ අන්න ධර්මානු කොලව බුදු හාමුදුරුව පැදිි කරන්නවා. එක තමයි ධර්මචාක්‍ර මුද්‍රාව එක කියන්නේ මේ ප්‍රථම දහම් දේශනාවගෙන තමයි මෙත ස්මාතු කල්ලා තියෙන්නේ නම්බුදුරජාණ වහන්සේ අවුදු හයා දුෂ්ර ක්‍රා කලා බෝ සත්තාව දේදී එ දुෂ්කර කටුක ජීවිතය අත හැරලා තමන් සත්‍ය අවබෝධ කරගෙන එ වන ප්‍රීති ප්‍රමෝදයට පත්වෙලා ඒ මූලික වදන්ටික තමයි මේ ධර්මචාක්‍ර මුද්‍රාවෙන් පැහැදිලි කරන්නේ ධර්මය පැහැදිලි කරලා දීම විත නති කරගන්න යන කෙනාට මේ දැක්කොත් අන්න ධර්මානුකූලවහිතන්න පෙළබෙනවා. ඒක්ම තමයි වර්ධ මුද්‍රාව කියල එකක් තියෙනවා. එ තමයි ඒ ආනන්ද හාමුදරුවන්ට වරධාන පිදීම තමයි මේ වර්ධ මුද්‍රාවතුරින් කියවෙන්නේ. ඒකම තමයි භූමි ෂ්පර්ෂ මුද්‍රාව මේ භූමි ෂ්පර්ෂ මුද්‍රාව අපේ දලපුතාරන් හොඳට මත ඇති. බුදුරජාන් වහන්සේ අර මාර පරාජය කරන වෙලාවේ මේ සියල හිට සියලුම දෙනා පැනල දිව්වා. කවුරුත් සාක්ෂි දරන්න කෙනෙක් නෑ. බුදු හාමුදුරු අත දිගු කරලකිව ස්ශ්‍රී හස්තය පොළවට දික්කල් ලකිව්වා. මේ මහපොළොව තමයි මට සාක්ෂි දරන්නේ කියලා. මෙ මහපොළොව කම්පනයට පත් වනාා. නංගන්නන්නේ ඒ බව තමයි මේ බූ නිෂ්පාර්ෂි මුද්‍රාවතුලින් පැහැදිරි කලා තියෙන්නේ. ඉඩබාසි තවයකත්තියනවා පරදුක්හ මුද්‍රාව කියලා ඒ තමයි පුතේ. න්නටඋ පස්ථාන කිරීම ගැන කියවෙන්නේ. අන්‍යන්ට කරදරයක් දුකක් පීඩාව කිරියරයක් වන වෙච්චවස්ථාවකෙදී. අනේ පව් කියන දහම් සංවේග ඇති කරගෙන එකෙනාට පිහිට විය යුතුයි කියන වග තමයි මේ කියන්නේ. එනම් බලන්න අපි වීතරාගේ රසයක් තමයි එතරින් විදින්නේ පිරිමිටිකාව බෝධයෙන් අපි ඒ ප්‍රතිමාවන් දෙස බැලුවෝත්. එනිසා පුතේ අපි පෙළබෙන්න්නට ඕනේකටයි. අපි කතා කලා චිත්‍ර ගැන කතා කලා බ මූර්ති ගැන කතා කලා ප්‍රතිමා ගැන කතා කලා එතකන අප තවත් උදාහරණ වශයෙන් දෙන්න පුළුවන්ඒ රාසික් තියනවා ඒ අත තව එකක් තම අප මේ කියන දාගැබ් දාගබ් චෛත්‍යය කියලා අපි කියනවා මේ දාගැම තුළින් කියවන්න එත්පති එවැනි ආකාරයේ දෙයක් බුදුරජාණන් වහන්සේගේඒ ධාතුන් වහන්සේ තැම්පත් කරලා ඒ ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා නිර්මාණය කරපු ස්ථානය දාගැබ වුනත් මේ දාගැබ වි්‍යහාරස්ථාන විහාර ආසන්නේ තිබුණත් වන්දනාමානයට භාජනය කළත් එක ඊට වඩා එහා ගිය ලොකු කතන්දරයක් කියනවා එකක් තමයි ගොවියාගේ ගොවික ගැන කතා කරනවා. අනිත්‍යක තමයි මනුත්්‍යයාග තින උත්සාහය ගැන කතා කරනවා මේ වැව්වමනු නල තමයි මේ චෛත්‍ය නිර්මාණය කරන්නේ උත්සාය ගැන කතා කරනවා ඒකම තමයිි මේ බෞද්ධ කලාකෘතිවල තිය වීතරගී රසයනීම අප ස්මතු කරන්න උත්සා කරන්නේ ඉනිසා ඒකට අපි මෙන්න මෙහෙම කියන්න පුළුවන් අපිට දැම්බෝ ඒ නිර්මාණයරන වර්තමානය ලංකාව නිර්මාණය කරන චෛත්‍ය වල දාගැබ්බල තියෙනවා විවිධාකා රාකෘති දුවලපුතාාල දන්නවනේ නේද මෙ තියන විධාකාරාකෘති, ගන්ටාකාර, ගටාකාර, බුබ්බුලාආකාර ඔය විදිහයට කියල කියනවන. මෙන්න මේ ආකාරයේ කුමනාකාරයේ චෛත්‍යයක් දා ගැබා වුණත් මේ දා ගැබේ තියෙනව පුතේ කොටස් කිහිපයක් ප්‍රධාන වසයෙන් කොටස් අටක් තියෙනවා. මොනවද පාදම තුම්මන්සල පේසාව ගර්භය, හතරැස් කොටුව දේවතා කොටුවොත් කැරල්ල කොත චූඩාමානිිකය මෙන මේ කියන කාරණාටික අනිවාරය දා දාගැබග තියෙනවා. මේ අර්යන්වල අපි වලන්න නි ධර්මාණු කුලාර්තය පුතාර මේ ප්‍රශ්නයට උත්තර ලියන්න නෙක්ති හෙමයි මොකක්ද මේ ධර්මාණු කුලර්ථය පදන මේ මත්ද අපි කියන පාදම කියලා කියන පාදම මොකක්ද දහස් කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සුව අසූ දහසක් ධර්මස් කන්්ඩය තමයි මෙ පාදම තුළින් අපේ ඉස්මතු කරන්නේ මේ දාගැබේ ඉස්මතු කරලා තියෙන්නේ. ඒක්ම තමයි මේ සුවසු දහසක් ධර්මස්කන්දය රැකිලා තියෙන්නේ ප්‍රධාන වසයෙන් මේ තුනුරුවන් නිසා මොනවාද තුනුරුවන් තයි ු් බුදුන් දහම් සගුල් අපි කෙනත් රත්නාාත්‍රය කියලා කියෙනව ත්‍රිවිධ රත්නය කියෙනවා මෙ මේ ත්‍රිවිද රත්නය තමයි මේ තුම්මන්සල පේශාවලින් පැහැදිලි කල තියෙන්න්නේ එදමට ඊළඟට තියෙන එක තමයි ගර්භය ගර්භය මේ ගර්බය ගර්බයෙන් පැහැදිලි කරන්නෙ පුතේ 70 බෝධි පාක්ෂික ධර්මය මේ ධර්මා අනුකූල පැදිලි කරන්නේ 70 බෝධිපාක්ෂික ධර්මය ඒකම තමයි හතරස් කොටුව කොටස් හතරක් තියෙනවා මේකට කියනවත් චතුරාර්ය සත්්‍යය ප දල පුතාර දන්නවා හතරස් කොටුවෙන් චතුරි සත්්‍යය කැන පැදිරි කරන්නේ එතකොට ඊළඟක තමයි කොත් කැරල්ල කොත් කැරල්ල මේ කොත් කැරල්ල තුළින් කියන්නේ නවාංග සත්තු ශාස්ත්‍රය සාාසනය ශාස්තර ශාසනය නවාං ශාස්තෘ ශාසනය තමයි මේ කොත් කැරල්ල තුළින් කියන්නේ ඊළගක තමයි කො කොත කියලා කියන්නේ. නිවන. එනම් මෙන මේ ආකාරයට අර ප්‍රධාන කරුණු හයක් යටටතේ මේ විස්තර කරන්න පුළුවන් කම තියෙනවා. අපි ඒ බව හොඳින් අවබෝධ කරගන්න ඕනි. ඒ විතරක්නිම අපේ දුල පුතාර දන්න ධර්මචක්‍රය, ධර්මචක්‍රය තුනින් පැහැදිලි කරනවා. මෙන්න මේ තියන සංසාරයේ තියන අටලෝ දහම එක් පැත්තකින්. ඒකම තමයි? සූවිසි ගුණය පැහැදිණි කරනවා. එනම් මෙන්න මේවාගේ තියෙනවා. ඉළං එක තමායි අපි ගත්තවත් ඉළඟට සෑම තැනකම තියවා දැන් කැටයම්. හැටයම් අතර එකක් ගැනමම් පුංචි පැහදිලි ක්‍රියමක් කරන්න විතරාගී රසය. එතමයි සඳකඩ පහන විහාරයක් දාගැබක් සෑම තැන පිවිස සහා ප්‍රවිශ්්‍රය සඳහාමේදා. බහෝ දුට මේ සදගඩ පහන කියනවා. අ අඩ සඳ පහන කියලා කියනවා. අඩ්ඩ චන්ද්‍ර පාසාන කියලක් කියනවා. එනිසා මෙන්න මේ සඳකට පහන විධාකාරාකෘතිවලින් නිර්මාණය වුණ. විවිධාකාර තැන්වල තිබුණා. විවිධාකාර විදිහට ඇති වන සත්වරෝප වෙනස් වනා බව අපේ දොලපුතාර දන්නවානේ. මේකෙ තියනෙන වීතරාගී රසේමොකක්ද. එතමයි පුතිේ සඳකට පහන ගත්තට පස්සේ ප්‍රධාන වසයෙන් අංග කලනාවක් තියෙනවා. නො යන අංගග අංග එතමයි ගිනි දැල් තියෙනවා ඉටබස සිව්පා සත්තු ඉන්නවා ලියවැල් තියෙනවා ටස්ේ හන්ස පේලිය ඉන්නවා නෙලුම් මලක් තියෙනවා මෙන මේ දේවල්වලින් කියවෙන දේවල් තියෙනවා එමනවාද කෙටියෙන් ම පැහැදිණි කරන්න එතමයි පුතේ මේ ගිනි දැල්වලින් කියවෙන්න මොක්ද සත්වයාගේ බවගාමී සු භාවය. ඉර්වස්සේ බවගාමීව ජීවත්වන සත්වයා පිළිබඳව. ඉඩබස්සේ කෙලෙස්ගින්නෙන් නිරතුරුව දැවෙන බව තමයි මේ පැහැදිලි කරන්නේ. ඒකම තමයි සිවපාඋන් ඉන්නවා. මේ සත්තු ඉන්නවා. තොර මේ සිවපාවන්ගෙන් කියවෙන්නේ. ඒ උත්පත්තියඒවාගේ තමයි ජර ව්‍යාධයට පත්වීම සා මරණයට පත්වීම කියන මෙන්න මේ ජාති ජරා ව්‍යාති මරණ කියන මෙන්න මේ කාරණා හතර තමයි මේ සත්තු හතර දෙනාගෙන් පැදිලි කරලා තිෙනව කියන්නේ. ඒකම තමයි ලියවැලක් තියෙනවා. මේ ලියවැලින් කියවෙන්නේ තෘෂ්ණාව පිළි බඳව ඒ කියන්නේ සත්වයා සත්වයා සසරට බැඳිල තියෙන් මේ තෘෂ්නාව නිසා නිසා තෘෂ්ණාව තමයි මේ ලිය වැල කියලා කියන්නේ. මේ ලිය වැලේ පැටලීම නිසා තමයි හැමෝ මේ සසර ඉන්න කියලා කියන්නේ. ඉළඟ එක තමයි පෙන්නනවා හන්ස පේලිය ඒ කියන්නේ හන්සයා හන්සයා කියලා කියන්නේ පුතේ දියෙන් කිරි වෙන් කරලා ගන්න පුළුවන් සතෙක් කියලායි කියන්නේ. මතමයි හරි නිදහස් සතේ බුදුරජාන් වහන්සේ දේශනා කරන රහතන් වහන්සේලා කෙලෙස් රහිත අය පුද්ගලයෝ මෙන මේ හන්සේ ෝවාගේ විල අතහැර යන හන්සේ හාසේ ගමන් කරන්න පුළුවන් කියලා එනිසා මෙ මෙතන පැහැදිලි කරනවා මේ හන්සයා කියලා කියන්නේ කවුද මේ කෙලෙස් වලං ඇත් වෙන්න උත්සාහදරන ප්‍රතාජනයා ඉට පස්සේ ඒ පුද්ගලය උත්සාහ කරන්න මේ භූමියෙන් අත් අයින් වෙන්න නිදහස් වෙන්න පුතේ ඊළ එක තමයි නෙලුම් මලක් තියෙනවා. මේ නිලුම් මලින් කියන්නේ මේ පුද්ගලයෝ මිය ගියොත් මෙවැනි ආකාරයේ කෙලෙස් ඇත් කිරීමට වෙරදරා ඒ තුළින් මියගියොත් ඔහු අනාගාමී ශ්‍රාවකයෝ වාසය කරන සුද්ධාවාස ප්‍රහ්ණවලෝකවල ඉපදිනවා කියන එකයි මේ කියන්නේ. එනිසා එවැනි ආකාරයේ ආධ්‍යාත්මික රසයක් අපිට වීතරාගී රසයක් මෙන්න මේ බෞද්ධ කලා නිර්මාණ වලින් ගෙනත් දෙන බව අපේ දුවලපුතාලා හොඳින් තේරුන්ගන්නට ඕනි. ඒකම තමයි මේ දා ගැබ තුන්න දැන් අපි කතා කළ ඒකම තමයි තවත්දයක් තියෙනවා පුතේ ඕගොල්ල අපි නිතර්ම බලන්න න තොරන් මේ තොරන් තුොනිනුත් කියවෙනවා එවැනිම කතාවක් මේ බෞද්ධ කලා නිර්මාණ මොකදද වෙස්සන්තර කතාව ගැන කියවෙනවා තොරණේ මේක බලනකොට අපිට හිතෙන දේ තමයි බුදුුවන්න අපි වෙනුවෙන් කොච්චර දුක් විඳල තියෙනවද දුුවන්න අපි වෙනුවෙන් කොච්ச்சර දුක් විල තියෙනමද දේව ධර්ම ජාතකය ොරන්නට නගල තියෙනවන චිත්‍ර තුළින් මේ බලනකොඩ අපිට හිතෙනවා ලජ්ජ බය කොච්ச்சර වටිනා දෙයක්ද මහෝචද පනිතුමාගේ කතාවස්තු ඒමත්නැත්තං உම්මග ජාතිකයේ විධ කතා அங்கு தொடන්නට ඉදිරිපත් කරලා තියෙනවා அන්න අපට හිතෙනවා ච්චරනම් බදුරජා බස්තන්හන්සේ ප්‍රඥාවෙන් යුක්ත වෝ කෙනෙක්ද දස පාරමිතා ගැනවෙන්න මේ තොරණ අංගවලින් දක්වල තියෙනවා බලන්න අපිට ඇති වෙන සිතුවිදිී එනිසා මේ කිසිම සිතුවිල් ලක් තුළ රාගයක් ඇතිවෙන නෑ පුතේ අපි බලන් ඉන්න බුදු පිරිමි දිහාාවත් බුදු හාම්දුරන්ගේ ධර්මයවත් එහෙමත්නතන්ගේ චිත්‍ර තුොළවත් රාගයක් ඇත්ති නෑ එනම් වීතරාගී බව තමයි මේ හැම දෙයක්ඉම පෙන්නුම් කරලා තියන්නේ හැම දෙකින් උත්සා කල්ල තියෙන්නේ අපිට නොකයා දෙයක් කීමට එනිසා අන්න එක තමයි මේ බෞද්ධ කලා නිර්මාණ වල තියන වටිනාකමේ නිසා බෞද්ධ කලා මේ සියල්ලක්ම නිර්මාණය වෙල තියෙන්නේ කිසිබෙහුගේ සි හැඟීමක් උද්ධීපනය කිරීමට ඇවිස්සීමට වර්ධනය කිරීමට නොව ස්වද්ධාව ජනනය කිරීමට හා සංවර බව ඇතිකිරීමට යන වග ඔබේ ඔබේ මේ ප්‍රශ්නයට අදාළව ඔබ පිරිිතුරු සපය නොකොට සඳහන් කරන්නට ඕනි පොතක පතක තියෙන දෙයක් හෝවේවා ඒම අත්තද කවියක ගීතයක තියෙන්නේත් ලයාන්මිත බවක් නම් විරාගී බවක් නම් අන්න ඒ බව ඉස්මතු වන අයුරීමේ ප්‍රශ්නයට